ఐబోవన్ శుభ సంధ్యావక్. సీలు సమీక్షణ వార్త నెవత నెవత తహరుక లంకావే అంకెకే ప్రవృత్తి ప్రకాశి. పెత్తగి ఎత్త కియన హిరు సవసహాయ పన స్పహ ప్రధాన ప్రవృత్తి ప్రకాశ్య సమగిన్ మమ ధనుష్ కర్సన విరత్. మమ తెలిని నదీష రణసింహ ప్రథమేన్ ప్రధాన ప్రవృత్తి శిరస్థల. ಪೊಲೀಸ್ ಎಂದ್ರಿ ನೀತಿಯ ಕೊಲಂಬ ಗಂಪಹಸ ಪುತ್ತಲಮಟ ಅಂಗಾರುವಾದ ಪೆರವರು ಹಯತೆ ದೀರ್ಘಕಿರಿ ಸಿಸು ದಿಸ್ಟ್ರಿಕ್ ಕವಲ್ಟ ಸಂದಾದ ಹವಾಲ್ ದೆಕೇಸಿಟ ಯಲಿತ್ ಎಂದ್ರಿ ನೀತಿಯ ಪೊಲೀಸ್ ಎಂದ್ರಿ ನೀತಿಯ ಕಡು ಎಕಸಿಯ ತಿಸ್ ದಿನಕ್ ಅತ್ತರ ಅಂಗುವಟ ಅಣ ನುತಕಾಗಿಯ ಯತ್ರುಪೆದಿಯಕ್ ಗಿಲನ್ ರತೇಗ ಗಟಿ ತರುಣೆಯಕ್ ಮಾರುಟ ಮೆರಟಿನ್ ತವತ್ ಕೊರೋನಾ ರೋಗಿನ್ ಪಾಸ್ ದಿನಕ್ ಸ್ವಾಗಣಿ ಸಮಸ್ತ ರೋಗಿನ್ ಸಂಖ್ಯಾವ ಹೆತ್ತ ಹತ ದಕ್ವಾ ಇಹಲಟ ලොව පුරා කොරෝනා මරණ 11000ක් ඉක්මවයි. ගත වූ පැය 24 තුළ ඉතාලියෙන් මරණ 627ක්. කොරෝනා භීතියෙන් ලොවම ඇලෙලෙද්දී උතුරු කොරියාව මිසයිල් අත්දහ බැලීමක. කොළඹ ගම්පහ සහ පොතලම දිස්ත්‍රික්කවලට මේ වන විට ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය ලබන 24 වන අඟහරුවාදා පෙරවරු 7ක් දීර්ඝ කර ඇති බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළා. සෙසු දිස්ත්‍රික්කවලට ක්‍රියාත්මක ඇඳිරි නීතිය 23 වන සඳදා පෙරවරු 6ට තාවකාලිකව ඉවත් වනු ඇති. මේවන විට රටපුරා ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍යංශය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කළා. එම නිවේදනයට අනුව කොළඹ ගම්පහ සහ පොත්තලම දිස්ත්‍රික්කවලට මේවන විට ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය මාර්තු 24 වැනි අඟහරුවාදා පෙරවරු 6ට දීර්ඝ කර තිබෙනවා. එදින පෙරවරු 6ට තාවකාලිකව අවසන් වන ඇඳිරි නීතිය එදිනම පස්වරු 2ට යළි පනවනු ඇති. සෙසු දිස්ත්‍රික්කවලට මේවන විට ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 23 වැනි සඳා පෙරවරු 6ට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. එලෙස ඉවත් කරන ඇඳිරි නීතිය යළි 23 වැනි සඳා පසුරු 2ට යළි ක්‍රියාත්මක කරන අතර එය 24 වැනි අඟහරුවාදා පෙරවරු 6ට බලපෑත් වෙනු ඇති. සියලු දිස්ත්‍රික්කවලට යළි ඇඳිරි නීතිය පැනවීම පිළිබඳව පසුව දැනුම් දෙන බව එම නිවේදනයේ සඳහන්. එසේම ජනාධිපති මාධ්‍යංශය වැඩිදුරටත් නිවේදනය කරන්නේ ඇඳිරි නීති ඉවත් කරන සෑම අවස්ථාවකම දිවයින පුරා සියලු මත්පැන් අල්විසල් වසා තැබිය යුතු බවයි. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ ගොවිතැන් කටයුතු සිදු කරන දිස්ත්‍රික්කවල ගොවි ජනතාවට සිය කාර්යයන් බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ ලබා දෙන ලෙස රාජ්‍ය පොලිසියට උපදෙස් ලබා දී ඇති බවයි. එසේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සෙසු භාණ්ඩ තොග ප්‍රමාණවත් තරම් ගබඩා කර ඇති බැවින් අනවශ්‍ය ලෙස භාණ්ඩ රැස්කිරීමට කලබල නොවන ලෙස රජය මෙම නිවේදනයෙන් ජනතාවට දැනුම් දීමක් සිදු කර තිබෙනවා. එළවලු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බාධාවකින් තොරව අවශ්‍ය ස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට විධිවිධාන සලසා ඇති බවද මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර පවතින තත්ත්වය හමුවේ සමස්ත දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැන වූ පොලිස් ඇඳිරි නීතියට අවනත නොවූ පුද්ගලීන් 130 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්ති වැළැක්වීමේ පියවරක් ලෙස මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඊයේ පස්වරු 6 සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළා. පොලිසිය උපදෙස් ලබා දුන්නේ එම කාලය තුළදී සියලුම තැනැත්තන් තම නිවෙස්වල රැඳී සිටිය යුතු බවයි. පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමග දෙවෙනි ප්‍රධාන නගර මෙලෙස දක්නට ලැබුණා. අද දිනයේදී අම්බලන්තොර නගරයේ තත්ත්වය තමයි ඔබට මේ මාපසු පසින් දැක් ගන්නට පුළුවන් වෙන්නේ. ඇඳිරි නීතිය පනවා තිබුණා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රජය විසින් සියලුම සේවාවන් මේ වෙනටත් ක්‍රියාත්මක කරමින් පවතිනවා. මෙම ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක කරන සේවා බැලීම සඳහා පොලිස් නිලධාරීන් සෑම ප්‍රදේශයක් තුළම සිටින ආකාරයක් අද දිනේ පුරා අපට දැක් ගන්නට ලැබුණා. මේ මොහොතේ රැඳී සිටින්නේ පොළොන්නරුව හිඟුරක්ගොඩ නගරයේ. ඊයේ පස්වරුවේ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව වෙනදාට ජනාකීර්ණ වූ මෙම නගර දැඩි පාලු ස්වභාවයක් දක්න ලැබෙන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුරාම ඇත්තේ නිහඬ වාතාවරණයක්. ඇය
ඇඳිරි නීතිය පැනවීමත් සමගම අම්පාර නගරය අද දවස පුරා පාළුවට ගොස් තිබෙනවා. නගරයේ කඩසාප්පු සියල්ල වසා දමා තිබෙන ආකාරය අපට දැක ගැනීමට හැකි වුණා. ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් නගරයේ ස්ථානගත කර තිබෙන ආකාරයක් අපට දැක ගැනීමට හැකි වුණා. පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී වේංගඩ ප්‍රදේශයේදී පොලිස් අනුනතක ධාවනය කළ යතුරුපැදියක් ගිලන් රථයේ ගැටි අනතුර ලක්වීමෙන් එහි ගමන්ගත් 17 තරුණයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර 21 තරුණයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අනතුර සිදුවීමෙන් පසු ගිලන් රථයේ රියදුරාද පලාගොස් ඇති අතර පොලිසිය පසුව ඔහුව අතරගඩ ගන්න ලැබුවා. එම සිද්ධිය ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන් තිබුණා. පොලිස් ඇඳිරි නීතිය පනවා තිබූ අවස්ථාවේ එය කඩකළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටද පොලිසිය කටයුතු කළා. දඹුල්ල පොලිස් සසමේ බුලාගල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ දෙකකින් සහ යතුරුපැත්තුනකින් මාර්ගයේ නිකරුණේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 9 දෙනෙකු අදාළ වාහනද සමග අත්අඩංගුවට තිබෙනවා. බණ්ඩාරකම අටලුගම් ප්‍රදේශයේදී ඇඳිරි නීතිය කඩකරමින් මාර්ගයේ සැරිසරමින් සිටි පුද්ගලයින් 10 දෙනෙකු බණ්ඩාරගම් පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. අදාළ පුද්ගලයින් මාර්ගයේ සැරිසරමින් සිටියේදී ඔවුන්ව පොලිසිය ලුහුබැඳ ගොස් අතරමඟ ගන්නා ආකාරය ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. කොටහෙන පොලිස් වසමේදී නීති විරෝධී ලෙස සැරිසරව පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම CCTV කැමරාවක සටහන් වී තිබුණේ මෙලෙසින්. පොරවගල මහ උල්පත ප්‍රදේශයේදී ඇදිරි නීතිය කඩකරමින් මත්පැන් පානය කර ක්‍රීඩා පිටියක නිකරුණේ ගැවසමින් සිටි පුද්ගලයන් 8 දෙනෙකු බණ්ඩාරවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. මේ අතර පොලිසිය විසින් සිදු කළ අත්අඩංගුවට ගැනීමක් ජංගම දුරකථනයකින් රූගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා. හැටන් පොලිස් වසමේ ස්ටඩන් වත්හා මල්ලියප්පු ප්‍රදේශයේ ඇඳිරි නීතිය කඩකරමින් බලපත්‍ර නොමැතිව මැණික්ගර්මේ සිටි පුද්ගලයන් 7 දෙනෙකු මැණික් ගැරීම සඳහා යොදාගත් උපකරණද සමග හැටන් පොලිසිය මගින් අතරමඟ ගෙනුණා. වලස්මුල්ල පොලිස් වසමේ වලස්මුල්ල නගරයේදී ඇඳිරි නීතිය කඩකරමින් තිපරත දෙකකින් වැලි ප්‍රහාණය කළ පුද්ගලයන් 7 දෙනෙකු අදාළ වැලි තිපරත දෙකද සමග අතරමඟ ගින් තිබෙනවා. කෑගල්ල රංගවල ප්‍රදේශයේදී ඇඳිරි නීතිය කඩකරමින් මාර්ග ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකු කෑගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. පොලිස් වසම් 32කින් ඇඳිරි නීතිය කඩකරන ලද 130කට ආසන්න පුද්ගලයන් සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමට සිදු වුණා. මේ අතර කාන්තාවක්ද සිටින බවටයි වාර්තා වෙන්නේ. අත්අඩංගුවටගත් සැකකරුවන් ඇඳිරි නීති අවස්ථාවේ රංචු ගැසී සිටීම, මත්පැන්, ගංජා, මත්කුඩු ප්‍රවාහන ආදී කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන්ුයි අත්අඩංගුවට ගනු ලැබුවේ. මේ අත්අඩංගුවටගත් පුද්ගලයන් භාරයේ තිබී එක් ත්‍රිරෝද රථයක් යතුරු පැදි 10ක් පාපැදි 10ක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා. ඇඳිරි නීතියට එරෙහිව නිරෝධායන රෙගුලාසි වලට පට හැනිව කටයුතු කරමින් සිටින අය අත්අඩංගුවට ගැනීම සඳහා 45,000ක පොලිස් රදාරි සංඛ්‍යාවක් යොදවා තිබෙනවා. මහා මාර්ගවල පමණක් නොවේ තුරු මාර්ගවලටත් ගමන් කර කුඩා මාර්ග, අඩිපාර මේ සියල්ලට ගමන් කර නිරෝධායන නියෝගවලට පටහැනිව කටයුතු කරන යම් පිරිස සිටිනවා නම් ඔවුන්ට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කිසිම අවස්ථාවක මාර්ගවලට එන්නට එපා. තම නිවසේ හෝ එම නිවසයන් හැරෙන්නට වෙනත් අය එක් රැස් වී සිටින්නට එපා. එවැනි අවස්ථා උදා වුවොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට සිදු වෙනවා. ඔබට මේ රෝගේ රෝග ලක්ෂණ තියෙනවනම් නැත්නම් රෝග ලක්ෂණ තිබෙන බවට සැකයක් ඇති වෙනවනම් කරුණාකරලා ඒ සම්බන්ධව ළඟම තියෙන පොලිස් ස්ථානයේ දුරකථන ඇමතුමක් ලබා දෙන්න. ඔබ කිසිම අවස්ථාවක මෙම රෝගේ රෝග ලක්ෂණ තිබෙනවා නම් එසේත් නැත්නම් ඒ බවට සැක කරනවා නම් නිවසින් පිටව යා යුතු නැහැ. ඔබේ නිවසට සෞඛ්‍ය බලධාරීන් පැමිණ ඒ අවශ්‍ය උපදෙස් ලබා දෙනවා ඇති. මේ අතර රත්නපුර ප්‍රදේශයේ යාචකින්ට ආහාර ලබා දීමට රත්නපුර ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරීන් කටයුතු කළ අතර ඇඳිරි නීතිය අවසන් වන ලබන සඳදා උදෑසන වන තෙක් වේල් 3 සඳහාම එම ආහාර ලබා දීමේ කටයුතු සිදු කරන බව ඔවුන් සඳහන් කළා. මේ අපේ ID නම්බර් සොකෝන් ගම්පුල සතුස ආයතනයේ සේවිකාවකට ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් ඉන්ද්‍ර ලබා ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටියේ මෙලෙසින්. මේ අපේ ID නම්බර්ස් ඔක්කොම ගහලා මේ අපිට දීලා තියෙන්නේ මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එක්ස්ප්‍රස් කරගන්න කියලා තියදී අපි මෙතෙන්ට ඇවිල්ලා තියදී මේගොල්ලෝ තෙල් දෙන්න බෑ කියනවනම් ප්‍රවාහන පහසුකමක් ඇත්තෙත් නෑ. අපි අපේ පුජ්‍යලක වාහන වල ඇවිල්ලා ඒගොල්ලෝ තෙල් දෙන්න බෑ කියනවනම් අපි ෆයින් ගන්නද කියලාද කියන්නේ අපිට. මේ අපේ ID නම්බර්ස් ඔක්කොම ගහලා මේ අපිට දීලා තියෙන්නේ මේ අවසරයකුත් දීලා තියෙන්නේ. එතකොට අපි රජ ආයතනයක් නෙමෙයිද? මේ අතර ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයකින් තොරව විරදපොළ වෙත මුදාහැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී
ගැමිණි සෙන්රත් මහතා වෙත උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය කාර්යාලය නිවේදනය කළා. ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින අතර සතොස්ස සතු ප්‍රධාන ගබඩා සංකීර්ණවලදී ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමට අවශ්‍ය කටයුතු සහ ඇසරුම් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු වෙමින් පවතිනවා. ලංකා සතොස්ස සභාපති නුෂාඩ් එම් පෙරේරා මහතා අද පෙරවරුවේ ලංකා සතොස්ස රත්පලාන තොග ගබඩාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වමින් අත්‍යවශ්‍ය භාණ්ඩ සැකසීමේ කටයුතු පිළිබඳව සොයා බැලුවා. අද වෙනකොට මේ භාණ්ඩ සියලක්ම ප්‍රවාහන වෙනවා. ඒ නිසා කලබල වෙන්න එපා. තාල්, පරිප්පු, සමන්, කව්පි, මුං ඇට, සීනි මේ හැම දෙයක්ම මාස 3කට වැඩියෙන් අපිට මේ අවස්ථාවේ තියෙනවා. මේ අතර ප්‍රසිද්ධ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසෙන මහතා රට තුල සහල් හිඟයක් ඇති වේ යයි ජනතාව තුල ප්‍රචාරය වන කටකතා සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. රටේ ජනතාවගේ අනිසි බියක් ඇති වෙලා තියෙනවා රටේ සහල් සිගයක් ඇති වේ කියලා. ඒතාව වක්‍රීම මම මේ ප්‍රකාශය කරන්නේ අපේ රටේ කිසිසේත්ම හාල් හිඟතාවයක් ඇති වෙන්නේ නැහැ. මාස 3කට අපිට අවශ්‍ය වෙන්නේ හාල් ටොන් 450,000 ලබන කන්නේ කුඹුරු වැඩ කරපුවාම 2021 දක්වා මේ රටේ සහල් සිගයක් ඇති නොවන බව මාිතා වක්‍රීමෙන් කියනවා. නමුත් මේ අත්තා විශේෂයෙන්ම ප්‍රකාශයක් කළ යුතුයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කොහොම ප්‍රකාශ නිකුත් කරත් සහල් ප්‍රවාහනයේදී අනවශ්‍ය ගැටලු රාශියකට අපි මුහුණ දෙනවා. ඒක නිසා කරුණාකරලා පොලිස්පතිතුමා සමග සාකච්ඡා කරලා මේ හාල් ප්‍රවාහනයේදී තියෙන ගැටලුව විසඳා දෙන්නේ කියලා රජයේ සියලුම බලධාරීන්ගේ විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමද හිඟයකින් තොරව ගෑස් වෙළඳපොළට යැවීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව එම සමාගමේ සභාපති අනිල් කොස්වත්ත මහතා සඳහන් කළා. ඔහු පැවසුවේ ලිට්‍රෝ සමාගම සතුව අවශ්‍ය ගෑස් සංචිත පවතින බවයි. මේ අතර පොලිස් ඇඳුර නීතිය ප්‍රකාශ කිරීමත් සමග ඊයේ දිනේ සිය නිවස් වෙත යෑම සඳහා විශාල පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත රැස් වී සිටියේ ප්‍රමාණවත් දුම්රිය නොමැතිවීම හේතුවෙන්. කෙසේ වෙතත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා එක් රැස් නොවන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇති අවස්ථාවක ජනතාව මෙලෙස එක් රැස් වීම අනුතරකට අතවැනීමක් වනු නොඅනුමානයි. ඒ හේතුවෙන් පොලිස් ඇඳිර නීතිය අවසන් වී ජනතාව යළි පැමිණෙන අවස්ථාවේදී හෝ ඔවුන්ට මෙවන් ඉරණමක් උදා නොකිරීම අදාළ බලධාරීන් සතු වගකීමක්. දිවයිනපුරා පොලිස් ඇඳිර නීතිය ක්‍රියාත්මක වීමත් සමග කොළඹ පුරහල ප්‍රදේශයේ පවතින නවතම තත්ත්වය දැනගැනීම සඳහා අප සම්බන්ධ කරගන්නවා හිරු ප්‍රවෘත්ති අංශයේ ඉෂාරා දේවේන්ද්‍ර. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් එක්ක මුළු දිවයිනම ආවරණය වන පරිදි පොලිස් ඇඳිර නීතිය පනවා මේ වන විට පැය 24කටත් අධික කාලයක් ඉක්මවා ගොස් තිබෙනවා. මේ මොහොතේදී මා රැඳී සිටින්නේ කොළඹ ටවුන් හෝල් ප්‍රදේශයේ. වෙනතට බොහොම කාර්ය බහුල ජනාකීර්ණ ස්වරූපයක් ගන්නා මේ කොළඹ නගරය අද දවසේදී මේ පොලිස් ඇඳිර නීතිය පැනවීමත් එක්ක බොහොම පාළු ස්වභාවයක් අරගෙන තියෙනවා. ඒ වගේම තමයි නගරය පුරාම ආරක්ෂක අංශ ස්ථාපිත වෙමින් තමන්ගේ රාජකාරී කටයුතු සිදු කරන ආකාරයකුත් අපිට දැක ගන්නට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම මේ පොලිස් ඇඳිර නීතිය පනවා තිබෙන කාල සීමාව තුළදී අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් අවස්ථාව සලසා දෙන්නත් ආරක්ෂක අංශ කටයුතු කරනවා. ඒ අවස්ථාව ලැබෙන්නේ මාර්ග බාධක යොදලා බලපත්‍ර පරීක්ෂා කිරීමකින් අනතුරුව. කොහොමුණත් අපි ඔබෙන් ඉල්ලා සිටිනේ මේ පොලිස් ඇඳිර නීතිය පනවා තිබෙන කාල සීමාව තුළදී ඔබ ඔබේ නිවෙස් තුළ රැඳී සිටමින් මේ වෛරසය මැඩ පැවැත්වීම සඳහා ඔබ ඔබේ දායකත්වය ලබා දෙන්න. එරන්ද ගුණවර්ධන, තාරක ප්‍රසංග සමගින් මම ඉෂාරා දේවේන්ද්‍ර කොළඹ ටවුන් හෝල් ප්‍රදේශයේ සිට. ස්තුතියි ඉෂාරා තොරතුරු ගෙනාවාට. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව මේ වන විට 77 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය සඳහන් කළේ අද අනුරාධපුර රෝහලෙන් වෛරසය ආසාදිත තත්ත්ව රෝගීන් සිව් දෙනෙකු ඇතුළු 5 දෙනෙක් වාර්තා වූ බවයි. මේ අතර COVID-19 ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන්ගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමේදී රෝගිය ආසාදනය වූ පුද්ගලයන් වාර්තා වීම මේ වන විට සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා COVID-19 හෙවත් නව කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දිවයිනපුරා පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන 22ක මේ වන විට පුද්ගලයන් 3063 දෙනෙකු නිරෝධායනයට ලක් කරමින් පවතිනවා. ඊයේ වන විට මෙරටින් COVID-19 වෛරසය ආසාදිත රෝගීන් 72 දෙනෙකු වාර්තා වී තිබුණද එම සංඛ්‍යාව අද 77 දක්වා ඉහළ ගියේ අද දිනය තුළ රෝගීන් 5 දෙනෙකු වාර්තා වීමත් සමගයි. සෞඛ්‍ය මාත්‍යංශ සඳහන් කළේ ඉන් රෝගීන් 4 දෙනෙකු අනුරාධපුර රෝහලින් වාර්තා වූ බවයි. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ බවට සැකකරන විදේශකින් සිව් දෙනෙකුද ඇතුළුව පුද්ගලින් 245 දෙනෙකු දෙවයිනපුරා රෝහල් 21ක ප්‍රතිකාර ලබනවා.
ඉන් වැඩිම පිරිස වන 86 දෙනෙකු ප්‍රතිකාර ලබන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ හෙවත් IDH රෝහලෙයි. මේ අතර පසුගිය 11 වෙනිදා COVID-19 රෝගියා වාර්තා වීමෙන් අනතුරුව අද දහවල් වන තෙක් එම රෝගින් වාර්තා වී තිබුණේ මෙලෙසයි. සෞඛ්‍ය මාත්‍යංශ දත්තවලට අනුව ඊයේ දිනේ වැඩිම රෝගින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කෙන් වාර්තා වුවද අද වන විට වැඩිම රෝගින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කෙන් 16ක්, ගම්පහ දිස්ත්‍රික්කෙන් 10ක්, පුත්තලම දිස්ත්‍රික්කෙන් 6ක්, කළුතර දිස්ත්‍රික්කෙන් 4ක් සහ රත්නපුර දිස්ත්‍රික්කෙන් රෝගින් 3 දෙනෙකු වාර්තා වනවා. කුරුණෑගල, ගාල්ල, කෑගල්ල, මඩකලපුව, බදුල්ල දිස්ත්‍රික්කවලින් එක් රෝගියා බැගින් වාර්තා වන අතර සෞඛ්‍ය මාත්‍යංශයේ පැවසුවේ ඊට අමතරව නිරෝධායන මධ්‍යස්ථානවල රෝගීන් 25ක් සහ විදේශික රෝගීන් 3 දෙනෙකුද වාර්තා වන බවයි. මේ අතර බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කරන රෝගීන්ගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමේදී රෝගී ආසාදනය වූ පුද්ගලින් වාර්තා වීම මේ වන විට සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවයි. පහුගිය දවස්වල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දවසකට 50ත් 80ත් අතර පරීක්ෂණ කරනකොට අඩුම ගානේ 6-7ක්වත් පොසිටිව් patients ලා, එහෙම නැත්නම් කොරෝනා රෝගීන් හම්බුණා. හැබැයි ඊයේ දවසේ අපි 60ක් පරීක්ෂා කළා, එකම එක කොරෝනා රෝගියයි හම්බ වුණේ. නිසා ඔබ බෝ කරගන්න නැතුව හිටියොත්, නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න කට්ටිය නිරෝධායන ඉවරනකම් පැනලා යන්න නැතුව හිටියොත්, හොරෙන් පිටරට ඉඳන් ආපු කට්ටිය දැන්වත් ආණ්ඩුවට කියලා, ඔබේ PHI මහත්තයාට කියලා, ප්‍රදේශයේ වෛද්‍යවරයෙක්ට කියලා නිරෝධායනට කැමැත්තෙන්ම යොමු වෙලා මේ රෝගය තව එක්කෙනෙක්ට බෝ නොකර ඉන්නවා නම් කොරෝනා කියන්නේ තව සතියක් ඇතුළත විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක්. ඔබට ආරක්ෂා වෙන්න උපක්‍රමයක් විදිහට තමයි ඇඳිරි නීතිය දාලා තියෙන්නේ. ඉතින් මේක ඔබ උපරිම ප්‍රයෝජන ගන්න. මේ දින දෙක ගෙදරින් එළියට බහින්න එපා. ගෙදර සාද පවත්වන්න එපා. ඔබට හෙම්බිරිස්සාව උණ කැස්ස තියෙනවා නම් ඔබ දරුවන්ව වෙන් කරලා ඔබ වෙනම නිදා ගන්න. අපි මේ තරම් උපක්‍රමශීලීව උපාය මාර්ගිකව කටයුතු කරොත් කොරෝනා ජය ගන්න පුළුවන්. ඒ නිසා අපි මේ වගකීම හිතට ගමු. මේ අතර නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කරන රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා තවත් රෝහල් කිහිපයක් වෙන් කිරීමට රජය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය මාත්‍යංශයේ පැවසුවේ මේ වන විට අදාළ රෝහල්වල සිටින නේවාසික රෝගීන් නිවෙස්වලට යැවීමේ හැකියාව සොයා බලා ඔවුන් නිවෙස්වලට යොමු කිරීමටත්, සෙසු රෝගීන් වෙනත් රෝහල්වලට යොමු කිරීමටත් තීරණය කර ඇති බවයි. ඒ අනුව හෝමාගම මූලික රෝහල COVID-19 වෛරසය ආසාදිත බවට සැකකරන රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා වෙන් කරනු ඇති. මේ අතර COVID-19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නවීකරණය කරමින් පවතින මුල්ලේරියාව රෝහලේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද එහි නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. දැනට මෙම රෝහල ගිලන් ඇඳන් 500කින් පමණ සමන්විත වන අතර ඉන් 100ක් COVID-19 ආසාදිත සාමාන්‍ය රෝගීන් වෙනුවෙන්ද, අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් ඇඳන් 30කින් සමන්විත දැඩි සත්කාර ඒකකයක්ද පිහිටුවීමට නියමිතයි. සෞඛ්‍ය මාත්‍යංශයේ අධීක්ෂණ යටතේ යුද හමුදාව විසින් මුල්ලේරියාව රෝහලේ ඉදිකිරීම් සිදුවනවා. කොරෝනා වෛරසය තහවුරු වෙච්ච රෝගීන් මේ වන විට ප්‍රතිකාර ලබන්නේ අංගොඩ ජාතික උණ රෝහලේ. එම රෝහලේ යම්කිසි විදිහකට ධාරිතාවය ඉක්ම වුණොත් රෝගීන්ගෙන් ප්‍රතිකාර කිරීම සඳහා දෙවැනි රෝහල විදිහට තමයි මෙම රෝහල අපි තීන්දු කරලා තියෙන්නේ. සම්පූර්ණම අසත්‍යයක්. කිසිම රෝගියෙකුට එහෙම අවාසනාවන්ත තත්ත්වයකට මුණ පාල නැහැ. විශේෂයෙන් රෝහල් කාර්යමණ්ඩලයේ ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විටත් සකස් කරලා තියෙන්නේ. අවශ්‍ය නම් ළඟම බස් ලබා දෙනවා. රෝහල් කාර්යමණ්ඩලය කියන්නේ මේ වෙලාවේ සියලු දෙනා සැලකිය යුතු ගෞරවනීය පුද්ගලෙයි. ඒ අයට රවාතැන් පහසුකම් නොදී ඉන්න අවශ්‍යතාවයක් නැහැ. අපි හිතනවා හොඳ අතර හැරෙයි කියලා. එහෙම නැති වුණොත් මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර කරන වාට්ටුවල ඉන්න රෝහල් කාර්යමණ්ඩලයට වෙනම නවාතැන් පහසුකම් දෙන්න අපි කටයුතු කරනවා. අපි නෙවිල් ෆෙනාන්ඩෝ රෝහල අපි දැනට අත්පත් කරගෙන තියෙනවා එහි කොටසක් සැක කටයුතු කොවිඩ් මාතෘ රෝගීන් සඳහා. ඒ වගේම අපි නොබෝ දිනකින් KDU දැඩි සත්කාර කොටස භාවිතාවට ගන්නවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජාතික බෝවන රෝග විද්‍යායතනයේ හෙවත් IDH රෝහලේ නව කොරෝනා ප්‍රතිකාර කටයුතු පුළුල් කිරීම සඳහා ගුවන් හමුදාව විසින් තාවකාලික ගොඩනැගිලි ද්විත්වයක් ඉදිකිරීමට පියවරගෙන තිබෙනවා. අඩි 100 බැගින් වූ මෙම ගොඩනැගිලි ද්විත්වය ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකය විසින් ඉදිකරන අතර එම කටයුතු දින 10ක් තුළ සම්පූර්ණ කිරීමට නියමිතයි. මේ අතර ජාතික බෝවන රෝග විද්‍යායතනයේ හෙවත් IDH රෝහලේ සේවය කරන හෙද නිලධාරීන් සහ කාර්යමණ්ඩලයේ සාමාජිකයින් කිහිප දෙනෙකුට ඔවුන් පදිංචි කුලී නිවාසවලින් ඉවත්වන ලෙස නිවාස හිමියන් දැනුම් දී ඇති බවද වාර්තා වනවා.
කොරෝනා ව්‍යාප්තියත් සමග රෝහල්වල ඇතිවන රුධිර හිඟය මගහැරවීම සඳහා සිවිල් ආරක්ෂක බලකායේ අම්පාර කලාප කඳවුර හා කළුතර සේරුපිට කඳවුරේ සාමාජිකයින් අම්පාර මහරෝහලේදී හා කළුතර ප්‍රාදේශීය රුධිර මධ්‍යස්ථානයේදී අද රුධිරය ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් දිවයින පුරා රුධිර කඳවුරු බොහෝමයක් අවලංගු වුණා. ඒ හේතුවෙන් රෝහල්වල මේ වෙනකොට ඉන්න රෝගීන් සඳහා අවශ්‍ය රුධිර සංචිත අපිගාව බොහෝම ස්වල්ප ප්‍රමාණයක් තමයි තිබෙන්නේ. ඉතින් මම ආරාධනා කරනවා ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක බලකායේ සියලුම දෙනාට ඔබ සියලු දෙනාගේ සහයෝගය දිවයින පුරා තියෙන ලේ බැංකු වලට ලබා දෙන්න කියලා. මොකද මේ වසංගත තත්ත්වය තව කොයිතරම් කාලයක් යයිද කියලා අපිට කියන්න බැහැ. කොරෝනා ආසාදිත බවට සැකපිට කොළඹ කාසල් රෝහලට අතුලත් කර සිටි මවක් නිරෝගී දරුවෙකුක් සිදු කර තිබෙනවා. ඇයගේ සැමියා පසුගිය 28 වෙනිදා ඉතාලියේ සිට පැමිණ ඇති අතර නව කොරෝනා වෛරසයට සමාන රෝග ලක්ෂණ පෙන්눔 කිරීම හේතුවෙන් එම කාන්තාවද රෝහල් ගත කර තිබුණා. ඊයේ අදාළ කාන්තාව තම දරුවා ප්‍රසූත කර ඇති අතර කාසල් රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය එම කටයුතු වලට සහභාගී වී ඇත්තේ නව කොරෝනා වෛරසයට ගොදුරු වීමේ අවදානමද නොතකමින්. කෙසේ වෙතත් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා පැවසුවේ අදාළ කාන්තාවට නව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බවයි. පසුගිය 11 වෙනිදා ඉතාලියේ සිට පැමිණි 37 වැනි පුද්ගලයෙකු සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත මාරවිල තම නිවසේ සිට ස්වයං නිරෝධායනයට ලක්වමින් සිටියදී ඊයේ හදිසියේ නව කොරෝනා රෝග ලක්ෂණ මතුව තිබෙනවා. ඒ අනුව මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මාරවිල රෝහලින් ගිලන් රථයක් ගෙන්වා රෝගියාව ආරක්ෂිතව කුරුණෑගල රෝහල වෙත පිටත් කර යවුණා. දියතලාව ප්‍රදේශයෙන් නව කොරෝනා රෝගියෙකු වාර්තා වී ඇති අතර එම ප්‍රදේශයේ භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කළේ පසුගිය 18 වෙනිදා පෙරවරුවේ අදාළ රෝගියා දියතලාව මූලික රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි. මේ ප්‍රදේශයේ සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා 18 වෙනිදා උදේ දියතලාව මූලික රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගත් කෙනෙක් ඉන්නවනම් අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්තුන් අමතන්න කියලා. කොරියාවේ සේවය කරන පුද්ගලයෙකු කන්තලේ රජාල ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය යුද හමුදාව හා සෞඛ්‍ය නිලධාරීන් අදාළ නිවස පරීක්ෂා කිරීමට පැමිණියා. ඇඳිරි නීතිය කඩ කරමින් අද දිනේ වැලිමඩ මීරහවත්ත ප්‍රදේශයේ පිරිසක් ගොඩනැගිල්ලක් ඉදිකරමින් සිට ඇති අතර පොලිසිය එහි පැමිණි අවස්ථාවේ අනාවරණ වූයේ මාලදිවයිනේ සිට පැමිණ නිරෝධායනයට ලක් නොවූ තරුණයෙක්ද ඒ අතර සිටින බවයි. අදාළ නිවෙස් හිමියා පොලිසිය අත්අඩංගුවටගෙන පසුව පොලිස් අපමත නිදහස් කර නිවසේ සිටි සියලු දෙනා අදාළ නිවස තුළම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගැනුණා. මාදම්පේ කුරුක වටවන ප්‍රදේශයේ ලැගුම්හලක සිටි විදෙස් ජාතික යුවලක් එම ස්ථානයේම සිට ස්වයං නිරෝධායනයට ලක්වීම සඳහා මාදම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මෙලෙස උපදෙස් ලබා දුන්නා. පුත්‍රන් දිස්ත්‍රික්කයේ කඩිලා ඉන්න ජනතාවගේ විලාසිතියා ගමන් මේ රටේ මේ හැදිලා ඉන්නවා නම් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු වෙන්න. එහෙම නැත්නම් ස්වයං නිරෝධායනය සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහයෝගයත්ව යොමු වෙන්න. නමුත් කීප දෙනෙක් පිළිපැද්දේ නැහැ. ඒක නිසා තමයි අද රටටම මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම එන්නප්පුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ 265, ලංගුඩු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ 60 ගානක් මේ විදිහට 15වත නාත්තණ්ඩිය උත්තරම අනමඩුව කියන හැම ප්‍රදේශවලම ඉන්නවා. සංචාරක මග පෙන්වන්නෙකු වන මෙරටින් වාර්තා වූ පළමු කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයා ඇසුරු කළ සංචාරක මග පෙන්වන්නන් ඇතුළු 10 දෙනෙකු තිස්ස මහාරාම කිරින්ද ප්‍රදේශයේ කැරවන් පාක් රථවාහන තුළ දින 14ක කාලයක් ස්වයං නිරෝධායනය සඳහා පසුගියදා යොමු කෙරුණා. එම පිරිසට සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කිරීම වෙනුවෙන් ලබා දෙන සහතික පත්‍රයේද අද පිරිනැමුණා. මේ අතර අම්පාර මහරෝහලේ අසාධන පාලන ඒකකයේ විසින් දිරායන පොලිතින් භාවිතයෙන් සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුමක් නිර්මාණය කර තිබෙනවා. මේ අතර වලස්මුල්ල මූලික රෝහලේ සේවක සේවිකාවන් පිරිසක් සිය කාර්ය මණ්ඩලය සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුමක් නිර්මාණය කර තිබෙනවා. පොළොන්නරුව ලංකාපුර ප්‍රදේශයේ පදිංචි හිඟුරාගොඩ ගුවන් හමුදා කඳවුරේ සේවයේ නියුතු නාලක කුමාර නම් සෙබලා තම පවුලේ සමාජිකයන්ගේද සහය මත නිරෝධායන මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය මුඛ ආවරණ 4000ක් මැසීමට ක්‍රියා කරමින් සිටින්නේ මෙලෙසින්. මේ අතර රට තුළ පවතින තත්ත්වය පිළිබඳ දැනගැනීමට හිරු ටීවී පත්තරේ විස්තරයේ වැඩසටහන සඳහා COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධ කරගත්තා. කොහොමද දැන් රටේ තත්ත්වය හමුදාපතිතුමනි? රජයේ බලාපොරොත්තු වෙන දේ විමින් පවතිනවා කියලා අපි හිතන්නේ. නිරෝධායන මධ්‍යස්ථාන දෙකකින් ආරම්භ කළා. අද උදෑසන වෙත නිරෝධායන මධ්‍යස්ථාන 22ක් තුල 3063ක් නිරෝධායන ලක් කරලා තිබෙනවා. ඒක රට තුළ ව්‍යාප්ත වෙන්න
වෙන්න පුළුවන් ක්‍රම දෙකයි. එකක් ඇවිල්ලා මේ නිරෝධායන මධ්‍යස්ථාන තුල ව්‍යාප්ත වීම. දෙවෙනි කොටස තමයි ශ්‍රී ලංකාවට විදේශයෙන් පැමිණි ශ්‍රී ලාංකිකයන් හෝ විදේශිකයන්ගෙන් ආසාදනේ ලක් වෙච්ච අය සහ ඒකට ඇසුරු කරලා කනෙක්ට් වෙච්ච ඒ අන කට්ටිය වළක්වා. එලෙස පැතර ගිය කණ්ඩායම් මේ වෙන විට සම්පූර්ණයෙන්ම හඳුනාගෙන තිබෙනවාද? මේ වෙනකොට ලංකාවේ 11842ක් හඳුනා ගත්ත කට්ටිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය උදේ හවස මේ කට්ටිය නිවෙස්වල ඉන්නවාද කියලා අනිවාර්යයෙන්ම චෙක් කරනවා. මෙහෙම දීර්ඝ කාලයක් ඇඳිරි නීතිය පොලිස් ඇඳිරි නීතිය පනවන්න හේතුව ඇත්තටම තත්ත්වය බැරෑරුම්ද? බැරෑරුම් වෙන්න පුළුවන්. ඇතිරෙනක වළක්ව ගන්න තමයි ඇඳිරි නීතියක් දාලා තියෙන්නේ. ජනතාවගෙන් මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද ඔබතුමාලා? තවත් සුළු කොටසක් ඉන්නවා සමහරලාට අපිට රපෝට්තු නොකරපු හෝ ඔවුන්ගෙන් තව මේක ව්‍යාප්ත වෙලා අපි තාම හඳුනාගත් නොකස කොටසක්. අන්න ඒ කට්ටියගෙන් ව්‍යාප්ත වීම වළක්වන්න තමයි මේ ඇඳිරි නීතිය දාලා තියෙන්නේ. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය අසාධනය වීමෙන් මේ වන විට මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 11826ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලෝපුරා රටවල් 185කින් වාර්තා වන සමස්ත ආසාදිතීන් ගණන 283,000 අභිපවන අතර නව කොරෝනා වෛරස ආසාදිතීන් වාර්තා නොවන්නේ ලොව රටවල් සියල්ල අතරින් රටවල් 10කින් පමණයි. පසුගිය දෙසැම්බර් මාසයේ චීනයේ වූහන් නගරයෙන් ව්‍යාප්ති ආරම්භ වී COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් මේ වන විට දැඩි බලපෑමක් එල්ල වී තිබෙන්නේ ඉතාලියටයි. ගත වූ පැය 24 තුළ නව මරණ 627ක් එරටින් වාර්තා වීමත් සමග ඉතාලියේ සිදු ඇති සමස්ත කොරෝනා මරණ ගණන 4032ක් දක්වා ඉහළ ගියා. ලොව ඕනෑම රටක දිනක් තුළ සිදු වූ වැඩිම කොරෝනා මරණ ගණන මෙවනවා. ඉතාලියේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් 3654 දෙනෙකුද නව කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති අතර වෛද්‍යවරුන් 17 දෙනෙකුද වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දිනෙන් දින ඉහළ යන මරණ ගණන සහ ආසාදිතින්ගේ ශීඝ්‍ර වර්ධනය සැලකිල්ලට ගනිමින් එරට නැංගුරම්ලා තිබෙන නෞකාවක්ද තාවකාලික රෝහලක් සඳහා භාවිතයට ගැනීමට ඉතාලි රජය පියවර ගත්තා. නව කොරෝනා වෛරසයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙන ඉතාලි වැසියන්ගේ චිත්ත ධෛර්යය ගොඩනැංවීම සඳහා එරට සියලු විද්‍යුත් නාලිකා එකම වේලාවකදී ජාතික ගීය වාදනයට පියවරගෙන තිබුණා. ඊට ඉතාලි වැසියන්ගේද සහයෝගය හිමි වුණේ මෙලෙසින්. මෙතර අඛණ්ඩව තෙවැනි දිනටත් චීනෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවීම විශේෂත්වයක්. එරටින් වාර්තා වන ආසාදිතින් ගණන 81,008ක් වන අතර සිදු ඇති මරණ ගණන 3255ක්. කෙසේ වෙතත් විදේශීය රටවල සිට පැමිණි කොරෝනා වෛරස් ආසාදිතින් 41 දෙනෙක් පමණක් ඊයේ චීනෙන් හමු වුණා. චීනයේ විශේෂ පරිපාලන කලාපයක් වන හොංකොං රාජ්‍යයටද විදේශයන්හි සිට පැමිණෙන සියලු දෙනා දින 14ක ස්වයන් නිරෝධායනයකට භාජනය වීම අනිවාර්ය කර තිබෙන අතර ඔවුන් නිසි ලෙස නිරෝධායනයට යොමු වනවාද යන්න නිරීක්ෂණයට ගුවන් තොටුපලේදී විද්‍යුත් උත්පලදනාවක් පැළඳවීමට කටයුතු කර තිබෙනවා. යුරෝපා කලාපයේ දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන ස්පාඤ්ඤයෙන් වාර්තා වන කොරෝනා මරණ ගණන 1002ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ චීනය, ඉරානය, ඉතාලියට පසුව පුද්ගල මරණ 10ක්ම වූ සිව්වන රට බවට පත්වෙමින් ජර්මනිය සහ ප්‍රංශයෙන්ද වාර්තා වන ආසාදිතින් ගණන 30,000කට අධිකයි. කොරෝනා වෛරසයට එරෙහිව සටන් වදින වෛද්‍ය වෘත්තිකයන් දිරිගැන්වීම සඳහා ජර්මන් වැසියන් නිවෙස්වල සිට අපූර්ව වාදනයන්හි නිරතවන්නේ මෙලෙසින්. මෙතර කොරෝනා වෛරසය ආසාදනය වූ මවක් සිසේරියන් සැත්කමත් තුළින් නිරෝගී දරුවකු බිහිකිරීමේ පුවතක් ග්‍රීසියෙන් වාර්තා වුණා. මැද පෙරදිග කලාපයේ වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්වත්තේ ඉරානයයි. එරටින් වාර්තා වන පුද්ගල මරණ ගණන 1433ක් වන අතර ආසාදිතින් ගණන 20,000කට ආසන්නයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු වූ පළමු කොරෝනා මරණ දිත්වේද අද වාර්තා වුණා. මේ වන විට එරටින් හමු ඇති සමස්ත ආසාදිතින් ගණන 140කට අධිකයි. ඔස්ට්‍රේලියන් වැසියන්ට නිවෙස් තුළට වී මහජන ඉක්රැස්වීම අවම කරන ලෙසට රජය උපදෙස් ලබා දී තිබුණද ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරයක සෞඛ්‍ය අවධානම නොතකමින් තරුණ තරුණියන් විනෝද වන අයුරුයිමේ. මෙතර ලොව රටවල තරුණ තරුණියන් සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නොසලකා හැරීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇනොම් සිය දැඩි කනගාටුව පළ කළා. මෙතර දකුණු අප්‍රිකාවේ දේවස්ථානයකදී වෛරසය වැළඳීමෙන් වැළකී සිටිය හැකි බව පවසමින් මිනිසුන් පිරිසකට විසබීජ නාශක දියරයන් පානීය කිරීමට ලබා දීම හේතුවෙන් පුද්ගලින් 59 දිනක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. චීනය, ජපානය, ප්‍රංශය සහ ඇමරිකාව මෙවන විට නව කොරෝනා වෛරසය මැඩලීමට එරෙහිව නව එන්නත් අත්හදා බලා ඇති අතර ඉන් ජපානය මීට පෙර කුරුළු උණව සංගතයේ පාලනයට හඳුන්වා දී තිබූ අවිකන් නැමැති ඖෂධය COVID-19 වෛරසයටද සාර්ථකව ප්‍රතිඵල පෙන්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තායිලන්තයේ රූපවාහිනී නාලිකාවක් සජීවී වැඩසටහනක නිවේදකින් මුහුණු ආවරණ පැළඳ ආරක්ෂාකාරී පියවරයන් අනුගමනය කරමින් වැඩසටහන මෙහෙවූ අයුරුයිමේ. මේ රාජකාරියේ නියතු හමුදා නිලධාරීන් පිරිසක් වෛරසයෙන් ආරක්ෂා වීමට මහජනතාව දැනුවත් කිරීමට ප්‍රසිද්ධියට පත් කළ ඡායාරූපයක්. නව කොරෝනා වෛරසය ආසාදිනේ වීමෙන් එකම පවුලේ සිව් දෙනෙක් මිය යාමේ පුවතක් ඇමරිකාවේ නිව ජර්සි ප්‍රාන්තයෙන් වාර්තා වුණා.
මෙතර අසල්වැසි ඉන්දියාවේ සියලු නගරයන්ට ඇඳිරි නීතිය ප්‍රකාශයටපත් කිරීමට පියවර ගැනීමත් සමග මහජනතාව ගම්බිම් බලා යෑමට පැමිණීම හේතුවෙන් මෙවන් තදබදයක් දක්නට ලැබුණා. ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතින් ගණන 250ක්. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මීට පෙර ලෝ වැසියන්ට දැඩි පීඩාවක් එල්ල කළ SARS, MERS, Ebola යන වසංගතයන්ගෙන් වාර්තා වූ මරණ ගණනද මේ වන විට අභිභවා ගොස් තිබෙනවා. ලෝපුරා රටවල් 185කට මේ වන විට වෛරසයෙන් බලපෑම් ඇලවී ඇති අතර තවමත් මෙම මාරාන්තික වෛරසය ව්‍යාප්ත වී නැත්තේ උතුරු කොරියාවද ඇතුළුව ලොව සමස්ත රටවල් අතුරින් රටවල් 10කට පමණයි. මේ අතර ලොව බොහෝ රාජ්‍යයන් මෙම වෛරසයෙන් දැඩි පීඩාවට පත්ව තිබියදී උතුරු කොරියාව අද නව කෙටිදුර මිසයිල දිත්වයක් අත්හදා බැලුවේ ලොවක් සංවේදීව දැස අයා සිටින මොහොතකදී බලයේ තීව්‍රත්වය අමානුෂිකව ලොවට පසක් කරමින්. සෑම කළු වලාකුලකම රිදී රේඛාවක් පවතින කතාව අප අසාති වෙනවා. කොරෝනා වෛරසයේ නැමැති කළු වලාකුලෙත් රිදී රේඛාවක් මතුවේ ඇති බව දැන් දැන් ලොවට පසක් වෙමින් පවතිනවා. හිරු තබන මේ සටහන ඒ රිදී රේඛාව පිළිබඳවයි. කොරෝනා වෛරසය මේ වන විට මුළු ලෝකෙම වගේ පිළි අරගෙන වෛරසයෙන් බේරීමට ලෝපුරා රටවල බොහෝ නගර වසා දමා තිබෙනවා. මේ හේතුවෙන් ආර්ථික කඩාවැටීමක් සිදුවන බවට බොහෝ ආර්ථික විද්‍යාඥයින් අනතුරු අඟවනවා. කෙසේ වුවත් කොරෝනා වෛරසය පරිසරයට ඇති කර තිබෙන්නේ සුබදායි බලපෑමක්. වෛරසය හේතුවෙන් වැඩිම ජීවිතහානියක් සිදුව තිබෙන්නේ ඉතාලියේ. බොහෝ නගර ජනශූන්‍ය වී ඇති මොහොතක වෙනිසියේ ඇලමාර්ග අද දක්නට ලැබෙන්නේ මේ අයුරින්. ඩොල්ෆින් මත්සින් යොදා ගනිමින් පවත්වාගෙන ගිය සංචාර ආකර්ෂණය දිනාගත මේ ස්ථානයේ මිනිසුන් නොමැතිවීමෙන් එම සතුන් මේ වන විට නිදහසේ ජීවත් වනවා. ගුවන් ගමන් නවතා දැමීම හේතුවෙන් පක්ෂීන් රංචුවක් ඊශ්‍රායලයේ ටෙලවීව් ගුවන් තොටුපලේ තම නිදහස භුක්ති විඳින ආකාරයයි මේ. අමරිකාවේ චිකාගෝහි මින්මැතුරු වසා දැමීමෙන් පෙන්ගුවින් කිහිප දෙනකු ඉන් පිටතට පැමිණ සිටින අයුරුද දැකගත හැකි වුණා. මාර්ගයේ ගමන් කරමින් සිය නිදහස භුක්ති විඳින තවත් සත්වයෙක් මේ. සිංගප්පූරුවේ ප්‍රසිද්ධ ස්ථානයන් ජනශූන්‍ය වීමෙන් දියවැල්ලන් කිහිප දෙනකු සිය නිදහස භුක්ති විඳින අයුරුයි මේ. කොරෝනා වෛරසය අත්කරදී ඇති යහපත් බලපෑම මිනිසාට ඒ අයුරින්ම ඉදිරියටත් පවත්වා ගැනීමට හැකිවන්නේ නම් විනාශ වී ගිය ලෝකය අපට සුන්දර ස්ථානයක් කර ගැනීමට පුළුවන්. නව කොරෝනා වෛරසයට ප්‍රතිකාර ලෙස ආයුර්වේද වෛද්‍ය ක්‍රම භාවිතයට ගනිමින් කසයි වර්ග කිහිපයක් සකසා ඇති බව ආයුර්වේද විද්වත් කමිටුව පෙන්වා දෙනවා. මේ වගේ බෝවන රෝග පැතිරෙන අවස්ථාවලදී ප්‍රතිශක්තිය හොඳින් පවතිනවා නම් යම්තාක් දුරට ඒ රෝගයෙන් වැළකීමට හැකියාව තියෙනවා. කෘමිනාශක පාවිච්චි නොකර පලා වර්ග, එළවලු වර්ග, පළතුරු වර්ග හැකිතාක් දුරට ආහාරයට ගන්න ඕනේ. කෘතිම රසකාරක, වර්ණකාරක අඩංගු ආහාර වර්ග සම්පූර්ණයෙන්ම වැළකී සිටින ආහාර වර්ගවලින් අපේ දේශීය කොත්තමල්ලි, පත්පාඩගම්, ඉඟුරු, ඒවා තැඹු වතුර වර්ග තේ වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම දිනපතාම කොළ කැඳ භාවිතා කරනවා නම් ඉතාමත්ම හොඳයි. අපි ඉතාමත් විද්‍යානුකූල වූ චිකිත්සීය පද්ධතියක් මෙම රෝගය සඳහා සකසනු ලැබුවා. විශේෂයෙන්ම මේ හදිසි අවස්ථාවේ නිෂ්පාදනය කළ හැකි දේවල්. උදාහරණයක් වශයෙන් කෂාය වර්ග අපි 5ක් 6ක් තීරණය කරන ලැබුව අවසාන වශයෙන් මේකට දෙන්න පුළුවන්. මෙහි තවත් විශේෂ දෙයක් කියන්න ඕන. අපි අතුරු ආබාධ සියල්ල සලකලා බලලා තමයි මේ ප්‍රතිකාර පද්ධතිය සකස් කරලා තියෙන්නේ. මේ සම්බන්ධව බටහිර වෛද්‍යංශයෙන් යම් වැඩපිළිවෙලක් ගෙනියනවා. ඒකත් එක්ක තාමත් අපි මේකට බද්ධ වෙලා නැහැ. අදාළ වෛද්‍යංශ වලින් මේ වෙනකොට සුභවාදී ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. ඉතින් අපි ඒ ගැන සතුටු විය යුතුයි. මොකද අපේ අවසාන ඉලක්කය වෙන්න ඕන මේක ගෝලීය සහ ජාතික වසංගතයක්. මේ වසංගතයෙන් මිදෙන්න අපිට බරපතල ක්‍රියාමාර්ග ඉදිරියේ ගන්න සිද්ධ වෙයි. නිවැරදිව දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළඳීම කොරෝනා වෛරසය පාලනයට හොඳම මඟ බවට සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. එසේනම් ඔබ මෙතෙක් කල් නිවැරදිව දෑත් පිරිසිදු කළාද? මේ ඒ පිළිබඳ අප කළ සොයා බැලීමක්.
නිවැරදිව දත් සෝදන්නේ කෙසේද? How to wash your hands properly? உங்களுடைய கைகளை சரியான முறையில் கழுவுவது எப்படி? கொரோனா வைரஸை பத்திரியாம விளக்குவீமே மூலிகம சக பிரதானதம கிரமவேதியன் லெசின் சௌக்கியன் ஷாதுன்வா தென்னே முகாவரண பலந்தீம சக நிவரதி தேட்சேதீமை. ஒப்பு தன்னுவாது. கொரோனா வைரஸே மேத சங்கடகයක් பவதின நிசா செட ஜலபாரகின் ஹோ உன்னுசும் ஜலேன் தேட்சேதூபமனின் ஒபே தேட்வலின் ரோககாரக விஷபீஜ இவத்வன்னே நஹ. ஜலேட தெல் பிந்துவக் தெமூ விட தெல் ஜலே பாவெனவா. நமுத் சபன் யதூ விட சபன் ஜலே சமக க்ரியா கரனவா. එසේ නම් ජලය සමගත් තෙල් සමගත් ක්‍රියා කරන සබන් භාවිත කර ජලයෙන් දැත් සෙදීම අපට අනුගමනය කළ හැකි ලාභදායි ආසාදන පාලනයන්ගෙන් එකක් වන අතර එය වඩාත් ඵලදායිද වනවා. එයට හේතුව සබන් තුළ දෙආකාර අණු දෙකක් පැවතීමයි. අණුවේ එක් කෙළවරක් ජලයට ආකර්ෂණය වන අතර අනෙක් කෙළවර ආකර්ෂණය වන්නේ මේදවලටයි. එවිට සබන් අණු ජලය සමග ස්පර්ශ වන විට මෙම අණු දෙක මේදය ඉවතට ඇද දමනවා. එහි තෙල් කොටස වටකොට වතුරට විසිරවා හරිනවා. කොරෝනා වෛරසයේද සබන් සමග ගැටුණු විට වෛරසයේ ඇති මේදය සබන් මගින් ඉවතට ඇද ගන්නවා. එසේනම් කොපමණ වේලාවක් සබන් යොදා දෑත් පිරිසිදු කරගත යුතුද? සෞඛ්‍ය අංශවලට අනුව අවම වශයෙන් තත්පර 20ක්වත් සබන් යොදා දෑත් පිරිසිදු කරගත යුතුයි. මෙලෙස සබන් යොදා නිවැරදි ආකාරයෙන් දෑත් පිරිසිදු කිරීම කොරෝනා පමණක් නොව තවත් බෝවන රෝග රැසකින් ආරක්ෂා වීමට ඔබට ඇති ලාභම සහ පහසුම දෙයක්. එසේනම් වෛරසයේ ඉරණම රැඳී ඇත්තේ ඔබගේ දෑත්වලයි. නිවැරදි ලෙසින් දෑත් සෝදා වෛරසය ඉවත් කරන්නේදයි ඔබ ඔබගෙන්ම විමසා බලන්න.